ඉතින් වෙනද වගේම අදත් ඔයගලන්ව DTK TV channel එකට ආයුබෝවන් කියලා පිළිගන්න. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ C# programming series එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි කලින් වීඩියෝ වලදී මේ C# වලින් program කරා මේවා exercises කරා අපි calculate එකක් හැදුවා ඒ වගේම console app එකේ වැඩ කරා මේ වගේ ගොඩක් දේවල් කරා. නමුත් මේකේ තියෙන තවත් මූලික දේවල් ටිකක් ගැන කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ C# වලින් පොඩි පොඩි ඇප්ලිකේෂන්ස් හදන්න. පොඩි පොඩි ඇප්ලිකේෂන්ස් හදලා ඒවා හදන විදිය ඔයගලන්ට අරගෙන එන්න. මේවා ඇත්තටම මම ගොඩක් දුරට ફોકસ කරන්නේ ෆෝම්ස් ඇප්ලිකේෂන් හදන්න නෙවෙයි. මොකද මේ හේතුව මේ ප්‍රෝග්‍රෑමින් ගැන පොඩි අදහසක් ගන්න කට්ටියට අලුත් කට්ටියට ප්‍රෝග්‍රෑම් කියන්නේ මොකක්ද? මේ ප්‍රෝග්‍රෑම් වලින් ගැටලු විසඳන්නේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් ගන්න මම කන්සෝල් ඇප් වලින් ඉස්සරහට වීඩියෝස් ටිකක් අරගෙන එනවා. ඒ අතරෙදී ඔයගලන්ට Windows Forms ගැනත් මම වීඩියෝස් ටිකක් දාන්නම්. ඉතින් මේ console app ගැන දැනගන්න ඔයගලන්ට මේ C# ගැන දැනගන්න මේකේ තව පොඩි දේවල් ටිකක් අපි ඉගෙනගෙන ඉන්නවා. ඒකින් පළවෙනිම කාරණය මේක ඇත්තටම එන්න ඕන පළවෙනිම වීඩියෝ එකක් විදිහට. නමුත් මම අර වීඩියෝ සීරීස් එක කරේ ඇත්තටම මෙච්චර ප්‍රතිචාරයක් හම්බෙයි කියලා හිතලා නෙවෙයි. ඉතින් මම හිතුවා මේ ටිකක් කියලා දීලම වැඩේ පටන් ගත්තොත් ලේසි වෙයි කියලා. ඉතින් පළවෙනියටම දැනගන්න ඕන දෙයක් තමයි මේ නේම් ස්පේස් UI මෙතඩ්ස් මේ වගේ වචන ටිකක් තියෙනවා මේකේ. මේ වචන වලින් කියවෙන්නේ මොනවද කියලා. ඉතින් උදාහරණයක් විදිහට මම මගේ C# ප්‍රෝග්‍රෑම් එකකට ගියොත් ඔයගලන්ට පේනවා මම මෙතන console app එකක් අරගෙන තියෙනවා. එතකොට මේ console app එකේ කෝඩ් එක තමයි මෙතන තියෙන්නේ. දැන් මට ආපු විදිහටම තමයි මේ තියෙන්නේ. මම වැඩිපුර මෙන්න මේ ලයින් එක විතරක් ගහගෙන තියෙනවා. ඒ තමයි console write line කියලා DTK TV කියලා ගහගෙන තිනවා. ඒ වගේම console read line කියලා ගහගෙන තිනවා. මේ දෙකේ වෙන මේ දෙකෙන් වෙන දේවල් මම කිව්වා. නමුත් මේකෙ මෙන්න මේ console කියන්නේ මොකද්ද? write line කියන්නේ මොකක්ද? ඒ වගේම මෙන්න මේ main කියන්නේ මොකක්ද? name space කියන්නේ මොකක්ද? system කියන්නේ මොකක්ද? මේ වගේ දේවල් ගැන මම ඔයගලන්ට කියලා දීලා නැහැ. ඉතින් මේක මම දැනට මේක output එක පෙන්වන්නම්. මේක output එක ඉන්නේ මෙන්න මේ විදිහට DTK TV කියලා නෙවෙච්චරයි. මේකේ වෙන කිසිම දෙයක් ඇත්ත ගන්න නැහැ. ඉතින් මොකක්ද මෙන්න මේ system කියලා කියන්නේ? මේක ඇවිල්ලා මෙන්න මේ C# program run වෙන්න C# කියන්නේ .net framework එකගෙන අපි run වෙන්නේ. මේ .net framework එක කියලා කියන්නේ Windows applications run කරන්න Microsoft එකෙන් දාපු framework එකක්. ඉතින් අපි අපේ මේ applications හදන්නේ .net framework එකත් එක්ක. එතකොට ඒකේ තියෙන මෙන්න මේ libraries ඇතුළේ කියන්නේ අපි දන්නවා හැම programming මේ විදිහකම තියෙනවා libraries තියෙන එක එක අපිට වැඩ කරන්න මොන හරි දෙයක් කරගන්න. අන්න ඒ වගේ libraries ඇතුළේ තියෙන දේවල් තමයි මෙන්න මේ classes method මේ වගේ දේවල් කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන තව දෙයක් තමයි CLR කියලා කියන්නේ. මේ CLR කියන එකේ අදහස වෙන්නේ common language runtime කියන එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් application එක develop කරනකොට අපි ඒක windows වලටම බලාගෙන develop කරන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් මේ C# වලින් develop කරන windows වලට උනාට අපිට තියෙනවා තව mac තියෙනවා linux තියෙනවා windows තියෙනවා ඔය වගේ එක එක වර්ගයේ OS තියෙනවා. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක මේ ඔක්කොගෙම වැඩ කරන්න විදිහට හදාගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ CLR එකක් යූස් කරන්න. එතකොට මේ CLR එකෙන් කරන්නේ අපේ කෝඩ් එක කම්පයිල් කරන එක. ඒ කියන්නේ අපි දැන් හදන්නේ අපි දැන් කෙලින්ම Windows වලට ඇප්ලිකේෂන් එක ලියනවා කියනකොට කෝඩ් කරනවා කියලා හිතන්නකෝ. මේ Windows වලට ලියන එක අපි ඇප්ලිකේෂන් එකේ කෝඩ් එක ගැහුවා ඊට පස්සේ එයා කම්පයිල් කරා Windows වලින් output කරා. නමුත් මේක Mac එකේදී output කරන්න ගියොත් එහෙනම් මෙතන error එකක් යනවා. මොකද හේතුව අපි මේක Windows වලට ලියලා තියෙන්නේ. ඒක Mac වලින් output වෙන්නේ නැහැ. ඒ වගේම Linux වලින් output වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක නවත්තන්න. මෙන්න මේක මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට තමයි මෙන්න මේ common language runtime එක use කරන්නේ. එතකොට මේ common language runtime එක කරන්නේ මෙයා එක පාරටම කෙනින්ම අපි ලියන කෝඩ් එක Windows වලට හරවන්නේ නැහැ. එහෙම නැත්නම් Mac වලට හරවන්නේ නැහැ. එහෙමත් නැත්නම් Linux වලට හරවන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා CLR එකෙන් temporarily code එකක් හදාගන්න. මේ අපි හදාගත්ත code එක එයා temporary save කරගන්න compile කරන්නේ නැතුව. ඊට පස්සේ මේ code එක අපිට අවශ්‍ය platform එකට එයා දැන් අපි හිතන්නකෝ අපි code එක ලිව්වා. ඊට පස්සේ අපිට ඕන මේක Mac වලට. ආයෙනම් එයා Mac වලට compile කරනවා. ඔන්න ඔක තමයි මෙන්න මේ CLR එකක් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු name space එකක් කියන්නේ මොකද්ද කියලා. මේ name space එකක් කියලා කියන්නේ collection එකක්. ඒ කියන්නේ එකතුවක්. මේ එකතුවේ තියෙනවා classes තියෙනවා, ඒ වගේම interfaces තියෙනවා, methods තියෙනවා, මෙන්න මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ name space එකකින් කරන්නේ අපි මොකක් හරි variable එකකට දාන නමක්. එහෙමත් නැත්නම් අපේ class එක නමක්.
මෙන්න මේ වගේ දේවල් යම් කිසි ස්පේස් එකක සේව් කරලා තියාගන්න. සේව් කරලා තියාගන්න කියලා එයා මතක තියාගන්නවා. මොකද හේතුව මෙන්න මේ නේම් ස්පේස් එකක් දාන්න නැතුව අපිට බෑ මොකක්වත් මෙතඩ් එකක් යූස් කරන්න. එහෙම නැත්නම් ක්ලාස් එකක් යූස් කරන්න. අපිට වේරියබල්ස් වල නම් දාන්න බැරුව යනවා. මේ නේම් ස්පේස් එකෙන් කරන්නේ යම් කිසි නේම්ස් වලට ස්පේස් එකක් තියාගෙන, ඒ කියන්නේ එයාට යුනික් වෙච්ච නම් ටිකක් තියාගෙන මතක තියාගෙන ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ පේන මෙතන උදාහරණයක් විදියට using කියලා system කියලා type කරලා තියෙනවා. එතන මෙන්න මේ system කියලා කියන්නේ name space එක. අපි දැන් මෙන්න මේ name space එක ඕගොල්ලන්ට පේනවා මෙතන mouse එක මම උඩට ගෙනිච්චාන් පස්සේ වරහන් ඇතුලේ name space කියලා එනවා. එතකොට name space system කියලා එනවා. මේකේ අපි මේ system කියන name space එක ගැහුවේ නැත්තම් මෙතන type කරේ නැත්තම් අපිට මෙන්න මේ console read line කියනවා type කරන්න බෑ මෙතන මේ විදිහට. ඉතින් මේකෙදී ඕගොල්ලන්ට පේනවා තව විශේෂත්වයක්. ඒක තමයි using namespace කියන එක ටිකක් highlight වෙලා වගේ කියන කලයක වැඩි වෙලා පේනවා. මෙන්න මේ system collection.generic ඒ වගේ දේවල් ටික මෙතනින් පල්ලෙහා තියෙන ටික අලු පාටින් පෙන්වනවා. ඉතින් මේ අලු පාටින් පෙන්වන හේතුව තමයි අපි දැනට මෙන්න මේ code එකේදී පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ system කියන namespace එක විතරයි. මෙතනින් එහාට තියෙන namespace අපි පාවිච්චි කරලා නැහැ. ඒකෙන්ද අපිට අවශ්‍ය නම් මේ ටික delete කරලා දාන්න පුළුවන්. නමුත් අපි ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් ඉඳවට තියාගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මම මෙතන namespace එකක් හදලා තිනවා namespace and methods කියලා. මේක ඇවිල්ලා මම ප්‍රෝග්‍රෑම් එක හදද්දී ප්‍රෝග්‍රෑම් එකට දීපු නම. ඔයගලන්ට පේනවා මෙතන namespace and methods කියලා තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එකට නම දීලා තින්නේ. ඉතින් ඒකේ නමම තමයි මෙතන namespace එකට ඇවිල්ලා තින්නේ. ඒකේ නම් වලට ස්ථාන වලට underscore දාගෙන යන namespace එකට අරන් තියෙනවා. ඊළඟට මෙතන මම ක්ලාස් එකක් හදලා තිනවා ප්‍රෝග්‍රෑම් කියලා. මේ වැත්තට මම හදන්න දෙයක් නැහැ. මට මේක ප්‍රෝග්‍රෑම් එක start වෙද්දිම, ඒ කියන්නේ visual studio run වෙද්දිම මේක මට මේ විදිහට හදලා දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් කියලා අපි නම දාගත්ත ක්ලාස් එකක් ඇවිල්ලා තියෙනවා. එයා හදලා තියෙනවා. ඉතින් මේ ක්ලාස් එක මෙන්න මේ namespace and methods කියන එකේ තියෙන ක්ලාස් එකක්. ඒ වගේම තමයි මෙතන static void main කියලා method එකක් තියෙනවා. මෙන්න මේ main කියන්නේ method එකක්. මේ method එක මෙන්න මේ ප්‍රෝග්‍රෑම් කියන ක්ලාස් එකේට ක්ලාස් එකට අදාළ ක්ලාස් එක ඇතුලේ තියෙන method එක තමයි මෙන්න මේ main කියලා කියන්නේ. ඉතින් ඒක ඇතුලේ මේ වරහන් ඇතුලේ තියෙන parameters තියෙනවා. මේ පැරමීටර්ස් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ දැනට. අපිට ඒව ඕනනම් ඩිලීට් කරගන්නත් පුළුවන්. ඒක ආගියුමන්ට්ස් දීලා තියෙනවා. එක එක ඒක අදාළත් නැහැ දැනට. ඊළඟට අපිට තියෙනවා මෙන්න මෙතන කන්සෝල් කියලා. මේ කන්සෝල් කියන්නේ අපේ මෙන්න මේ සිස්ටම් කියන නේම් ස්පේස් එකේ ඔයගලන්ට පේන මෙතන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් මොකක් හරි අකුරු ටිකක් උඩට අපේ කර්සර් එක ගෙනිච්චෙන් පස්සේ ඒකට අදාළ ක්ලාස් එක අපිට පෙන්වනවා. ඒ වගේම නේම් ස්පේස් එක පෙන්වනවා. දැන් මෙතන පෙන්වනවා මෙන්න මේ කන්සෝල් කියලා ක්ලාස් එකක්. ඔයගලන්ට පේනවා මෙතන ටූල් ටිප් එකේ ක්ලාස් කියලා තියෙන නිල් පාටින් ඒ වගේම system.console කියලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ console කියන class එක තියෙන්නේ මෙන්න මේ system කියන namespace එක ඇතුලේ. ඒ වගේම තමයි write line කියලා කියන්නේ. මේ write line කියලා කියන්නේ method එක. මේ method එක තියෙන්නේ මෙන්න මේ console කියන class එක ඇතුලේ. දැන් අපි මෙතන system කියන namespace එක දැම්මේ නැත්තම් මේක මං අයින් කරා කියලා හිතන්නකෝ. මෙතන අයින් කරා නම් using system කියන එක දුන්නේ නැත්තම් අපිට සිද්ධ වෙනවා දැන් ඔයගොල්ලන්ට පේනවා using system කියන එක නැති වෙච්ච ගමන් මෙතන console කියන එක යටින් රතු ඉරක් ඇදලා තියෙනවා. මොකද හේතුව අපි system කියන namespace එක පාවිච්චි කරන්නේ නැතුව එයා ඇතුලේ තියෙන class එකක් use කරන්න ගියොත් අපිට ඒක class එකක් කියලා අඳුරගන්නේ නැහැ. ඉතින් එයා class එකක් කියලා අඳුරගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙතන system කියලා type කරන්න. ඔයගොල්ලන්ට පේනවා දැන් system keep එක දීපු ගමන් මෙතන console කියන එක ආයෙමත් කොළපාට වුණා. ඒ වගේම write line කියන එක අදාළ පාටවල් වලට ආවා. ඉතින් දැන් මෙතනත් console කියන එක රතු පාටල තියෙන එතනත් මම මේ සිස්ටම් කියන්නේ කොපි කරලා දෙන්නම් මෙතන. සිස්ටම් කියන්නේ කොපි කරලා දුන්නාන් පස්සේ මෙතනත් හරියයි. ඊට පස්සේ මම මේක රන් කරොත් දැන් ඔයගලන්ට පේනවා ආයෙමත් කිසිම ප්‍රශ්නයක් නැතුව DTK TV කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වැඩේ අපිට මේ ලයින් එකකින් ලයින් එකට කරන්න බැරි හින්දා තමයි අපි මෙතන මුලින්ම using namespace, ඒ කියන්නේ using system කියන namespace එක හදාගන්නවා. ඒක උඩ දුන්නාට පස්සේ අපිට මෙන්න මේ සිස්ටම් කියන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේක ඩිලීට් කරලා දාන්න. දැන් ඕගලන්ට පේනවා මේ සිස්ටම් කියන එක ආයිමත් සුදු පාට වුණා. ඉතින් ඔන්න ඕක තමයි මට නේම් ස්පේස් ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි මෙච්චර කාලයක් පාවිච්චි කරපු මේ රයිට් ලයින් එක කියන එක ගැන කතා කරොත් අපේ මේ රයිට් ඒ කියන්නේ අවුට්පුට් එකක් දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රයිට් ලයින් එක ඇන්ට් එක රයිට් කියන එක. අපි මෙච්චර කාලයක් පාවිච්චි කරේ රයිට් ලයින් නේ. දැන් අපි බලමු රයිට් කියන එක මොකද්ද වෙන්නේ කියලා. රයිට් ලයින් එකෙන් ඕගොල්ලෝ දන්නවා අලුත් පේජ් එකේ මෙන්න මේ DTK TV කියන එක වදිනවා. දැන් මම මෙතන අලුතෙන් පේලියක් ගත්තොත් මේ විදිහට මේකත් මට අවුට්පුට් කරන් පස්සේ DTK DTK DTV කියලා පේලි දෙකක වදිනවා. නමුත් මම මෙතන රයිට් ලයින් වෙනුවට රයිට් කියලා විතරක් ගැහුවොත්
රයිට් කියලා විතරක් ගහලා මම මේකම කොපි කරලා ආයිමත් දැම්මොත් දැන් ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට පේනවා DTK TV DTK TV කියලා තුන් පාරක් වැදලා තියෙනවා. දැන් මම මේක රන් කරොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ DTK TV කියන එක තනි ලයින් එකේ වදින්න. ඉතින් මේකට අදාළ තැන් වලට ස්පේස් දෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේකේ මෙතනින් ස්පේස් තියලා අපි ඒක පෙන්නුම් කරා. ඉතින් ඔන්න ওই දෙක තමයි රයිට් කියන එකේ රයිට් ලයින් කියන එකේ වෙනස. ඉතින් ওই ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනේ. මේක මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක යාළුවන්ට අබරන් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් ඉස්සරහට තියෙන වීඩියෝස් බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා notification ගන්න bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු මම අර බලන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් interesting වීඩියෝ එකක් කරගෙන මම එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.